सुबह दवसर सिद्धनाट 20 मिनट से लेके YouTube चैनल और हेमो मामा साधरे पीली गाना वां आज माँ कथा कराने हुंगाक दिना बालांगितु मात्रु का हाल क्या ऐसा मैं श्रीलंका विद्युत विश्वविद्यालय एप्लीकेशन कोर कराना द केला औरुद्धा पुला हेमो बालांगितु पु एकतरा उपाधि पाठ माला देखा कटा एप्लीकेशन कोर कर लेती हूँ इतनी उपाधि पाठ माला देखा क्या ना तमाय आज माँ मैं वीडियो के ऊपर पहले देख रही मक कराने आने इतनी श्रीलंका विद्युत विश्वविद्यालय මේ මාසේ ඉඳන් ඒ කියන්නේ මේ මාසේ අප්‍රේල් මාසේ ඉඳන් මේ පළවෙනිද වෙනකම්ම ඕගොල්ලන්ට ඇප්ලිකේෂන් කෝල් කරලා තිනවා BA degree in social science කියන ඩිග්‍රී එකට ඒ වගේම BA degree in youth and community development කියන ඩිග්‍රී එකට BA කියලා කියන්නේ bachelor of arts degree දෙකක් එකක් තමයි social science degree එක අනිත් එක තමයි youth and community development degree එක ඉතින් මේ උපාධි පාඨමාලා දෙකකටම ඇප්ලිකේෂන් දැන් ශ්‍රී ලංකා විද්‍යුත් විශ්වවිද්‍යාලේ කෝල් කරලා තිනවා අපි මේ මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගැන කතා කරන්න කලින් අපි මේ එක් උපාධි පාඨමාලාගෙන වෙන වෙනම පොඩි ඩීටේල්ස් ටික පැහැදිලි කරගමු. ඉතින් මම මුලින්ම අද කතා කරන්න බැචලර් ඔෆ් ආර්ට්ස් ඉන් සෝෂල් සයන්ස් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන. හරිද? එතකොට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අප්‍රේල් මාසේ ඉඳන් මේ පළවෙනි දවසේ ඇප්ලිකේෂන් ඕපන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට ඔන්ලයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ උපාධි පාඨමාලා සඳහා අවදුපත් යොමු කරන්න පුළුවන්. අවදුපත් යොමු කිරීමේදී ඇප්ලිකේෂන් ෆී එක විදිහට රුපියල් 500 ක මුදලක් අය කරනවා. ඒ කියන්නේ මම ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරන්න. එතකොට මේ BA degree in social science කියන මේ degree program එක bachelor of arts degree program එක ඔකට specialized areas 4ක් තියෙනවා. ඒ කියන්නේ focus areas 4ක් තියෙනවා. ඒ තමයි communication studies කියන area එක, ඒ වගේම economic and development studies කියන area එක, ඒ වගේම political and international studies කියන area එක. අවසාන area එක තමයි society and cultural කියන ඒරියා එක මේ ඒරියාස් හතරෙන් කැමති ඒරියා එකක් ඔකුන් තෝරගෙන මේ බැචලර් ඔෆ් ආර්ට්ස් ඉන් සෝෂල් සයන්ස් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඔකට අධ්‍යයනය කිරීමේ හැකියාව දිනුවා. එතකොට මේ උපාධි පාඨමාලාව සඳහා ඔකට වසර 3ක තමයි අධ්‍යයන කාල ලැබෙන. වසර 3ක් පුරාට මේ උපාධි පාඨමාලාව වුණ අධ්‍යයන කාල සිද්ධ වෙනවා. ඒ වගේම සම්පූර්ණ උපාධි පාඨමාලාව ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි තියෙන්නේ. ඔකට ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි පළවෙනි අවුරුද්දේ සිට තුන්වෙනි අවුරුද්ද දක්වා පාඨමාලාව අධ්‍යයනයට සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ බැචලර් ඔෆ් ආර්ට්ස් ඉන් සෝෂල් සයන්ස් කියන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගත්ත උපාධි පාඨමාලාව ගත්තොත් මේ උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වෙන්න මූලික සුසුකම් විදිහට ශ්‍රී ලංකා විද්‍යුත් විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරලා තියෙන්නේ ඕගොල්ලෝ ඕනෑම ස්ට්‍රීම් එකකින් වගේ ඕනෑම මීඩියම් එකකින් ඕනෑම ඊයක A-level වලට අවම S passes 3ක් සරලකොත් A-level subject 3ක් pass වෙලා තිනු නම් ඕගොල්ලෝ මේ උපාධි පාඨමාලාව සඳහා අයදුම් කරන්න පුළුවන් ඕනෑම ස්ට්‍රීම් එකක් යටතේ. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමේදී ඔබට කිසිම වෙලාවක ඇතුළත් වීම විභාගයෙන් මොනවද සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ සිලෙක්ෂන් එක්සෑම් එකක් නැහැ. කෙලින්ම ඔබන්ට මේ උපාධි පාඨමාලාවට ඇප්ලිකේෂන් යොමු කරලා උපාධි පාඨමාලාව අධ්‍යයන කටයුතු කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. මේක බහුතරයක්ම උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා විද්‍යුත් විශ්වවිද්‍යාලයේ බහුතරයක් උපාධි පාඨමාලාව තියෙන දෙයක්. ඒ තමයි මේ උපාධි පාඨමාලාව කියන්නේ BA social science කියන උපාධි පාඨමාලාව dual qualified උපාධි පාඨමාලාව ड्यूअल क्वालिफाइड उपाधि पाठमाला क्या ना उगलने उपाधि पाठमाला आदेने के लिए में दी अवसान है दी क्या ना उगलटा आउ आउ रूसेगा कादने कर यूनाइटेड पास उगलना हायर डिप्लोमा का लाभ आगने पुरा इटे पास इलाका आउ रूसे आदेने कर ला डिग्री का लाभ आगने पुरा उपाधिया लाभ आगने पुरा एक यानी उपाधि तो लोगों ना हायर डिप्लोमा का क्वा गेम डिग्री का क्या देगा क्या ඔගොන් ලබා ගන්න පුළුවන් සරලව කෝ සර්ටිෆිකේට් දෙකක් හම් වෙනවා. එකක් තමයි හයර් ඩිප්ලෝමා එක. ඒ වගේම ඊළඟේ තමයි ඩිග්‍රී එක. ඉතින් මේ හයර් ඩිප්ලෝමා එක ලබා ගැනීම ගැන මම වීඩියෝ එකක් කරා. මාත් මැනේජ්මන්ට් වල හයර් ඩිප්ලෝමා එක ලබා ගත්තා. ඒක වීඩියෝ එක ඔයගොල්ලෝ ගිහින් බලන්න channel එකේදී කොහොමද ඒක සිද්ධ වුණේ කියලා. ඒකෙන් සරලව අදහසක් ගන්න පුළුවන් මේ මොකද්ද මේ හයර් ඩිප්ලෝමා එක කියන දේ ගැන. එතකොට අපි ගත්තොත් මේ ශ්‍රී ලංකා විද්‍යුත් විශ්වවිද්‍යාලය කියන CSR රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වුණාට ඔයගොල්ලෝ දන්නවා පොඩි ගාස්තු මුදලක් ගෙවන්න වෙනවා. එතකොට මේ BA social science කේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට වසර 3 පුරාවට සාමාන්‍යයෙන් දල වසරෙන් ගත්තොත් සම්පූර්ණ උපාධි පාඨමාලා අධ්‍යයනය කරන්න ඕගොන්ට යන ලක්ෂ 2ක වගේ ප්‍රමාණයක් සමහර ලක්ෂ 2කට වඩා අඩුවේ පොඩි ප්‍රමාණයක් සමහර ලක්ෂ 2කට පොඩි ප්‍රමාණයක් වැඩි වෙයි. කොහොම හරි ලක්ෂ 2ක වගේ ආසන්න මුදලක් තමයි අපි ගත්තොත් සම්පූර්ණ උපාධි පාඨමාලා නිම කිරීම සඳහා ඔබන්ට වැය වෙන්නේ. එතකොට ඔබන්ට මේ උපාධි පාඨමාලාවස අයදුප්ප චුම් කරන්න ඕන නම් මම පල්ලෙහා දාලා තිනවා लिंक या के लिंक के लिए लोगों ने आयुध पर चुम्का न पुलवां ये मतलब था सिलाका विद्युत विद्यालय ऑफिशियल वेबसाइट दर गई ला ये हर हा ओगंटा आयुध पर चुम्का न पुला मुलीम्मा ओगंट के काउंट है खदा गरन नोने ये क्या ना इस तरह जनगान नोने मागे खाली वीडियोस माने वीडियोस तो मां पेन ना तीनों को हमारे ऑनलाइन एप्लीकेशन ने हदला अभी हमारे श्रीलंका विद्युत विश्वविद्यालय उपाधि पाठ माला सदा आयुम करानी गला ये विधि तमाम आयुम करान तीन ने
ඊළඟට මම කතා කරන්න ඊළඟ උපාධි පාඩමාලාව. ඒ තමයි Bachelor of Arts degree in Youth and Community Development කියන ඩිග්‍රී එක. මේකත් Arts ඩිග්‍රී එකක්. එතකොට මේ උපාධි පාඩමාලාව මම කලින් කිව්ව BA Social Science කියන උපාධි පාඩමාලාව හා සමානයි. කිසිම වෙනසක් නැහැ. හැබැයි පොඩි වෙනස්කමක් තියෙනවා. ඒ තමයි මම අර කලින් කිව්ව BA degree in Social Science කියන උපාධි පාඩමාලාව ගත්තොත් ඒකේ ඔබට specialized area focus කරන areas හතරක් තෝරගන්න සිද්ධ වෙනවා. හතර එකක් තෝරගන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ communications, economic, political, social and culture ඒ වගේ areas හතරක් තියෙනවනේ. හැබැයි මේකේ එහෙම areas හතරක් නැහැ. කෙලින්ම ඔබවන්ට මේ degree program එක BA degree in youth and community development කියන degree කෙලින්ම ඔබවන්ට start කරන්න තියෙන කෙලින්ම මේක කිසිම area එකක් නැහැ focus කරලා. ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් සම්පූර්ණයෙන්ම ස්ටඩිස් කරන්නේ කොහොමද යූත් එක කමියුනිටි එක ඩෙවලොප් කරන්නේ ඒ වගේ ආර්ට්ස් පැත්තෙන් තමයි ඔබට මේ ඒ උපාධි පාඩම අධ්‍යයනය කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි කලින් කිව්ව මම උපාධි පාඩම කියන්නේ බැචලර් ඔෆ් ආර්ට්ස් ඉන් සෝෂල් සයන්ස් කියන උපාධි පාඩමාල කොමස් කියන පැත්තට පොඩ්ඩක් ફોકસ කරලා අධ්‍යයන කටයුතු කරන්න පුළුවන්. එමෙතත් පොලිටිකල් පැත්තට එමෙතත් ඔබට කමියුනිකේෂන්ස් කියන පැත්තට ඉතින් හැම පැත්තකටම පොඩ්ඩක් ફોકસ කරන්න පුළුවන් ඒරියා එකක් තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ. හැබැයි මේකේ එහෙම එම ફોકસ කරන්න කියලා අපිට ඒරියා එක වෙන් කරලා නැහැ. අපිට සිද්ධ වෙනවා මේකේ තියෙන ස්ටඩිස් එක මේකේ තියෙන අධ්‍යයන කටයුතු එහෙ විදිහම ඉස්සරහට කරගෙන යන්න. එතකොට මම කලින් කිව්වා වගේ මේ උපාධි පාඨමාලාවට අර උපාධි පාඨමාලාවේ තියෙන දේවල්ම අදාළ වෙන්නේ අර ස්පෙෂල් සීරිය එක ඇර. ඒ කියන්නේ මේක ලබන මාස පළවෙනි දවෙනකන් තමයි ඇප්ලිකේෂන් ඕපන් වෙලා තියෙන්නේ. එකම මුදල තමයි ගෙවන්න තියෙන්නේ. එතකොට එකම විදිය තමයි ඇප්ලිකේෂන් යොමු කරන් දෙන්නේ. ඒ වලට අවමස් තුනක් තියෙනවා මේකලත් ඇප්ලිකේෂන් යොමු කරන්න පුළුවන්. ඒ විදිහට සරලව ගත්තොත් එකම ක්වොලිෆිකේෂන්ස් ටිකම තමයි මේ උපාධි පාඨමාලාවට තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකකින් ඔබන්ට මේ විශේෂයෙන් කියන්නේ බහුතරයම ගත්තොත් මේ ඩිග්‍රී දෙකම වැඩිපුරම ආයුධ මේ ආයුධපත් යොමු කරන්නේ ඒවල ආර්ට්ස් කරපු කට්ටිය. හැබැයි එහෙම කියලා අනිත් කට්ටිය ආයුධපත් යොමු කරන්න බෑ කියලා නෑ. ආයුධපත් යොමු කරන්න පුළුවන්. හැබැයි බහුතරයක් දෙනා මේ උපාධි පාඨමාලා දෙකටම ආයුධපත් යොමු කරන්නේ ඒ ලෙවල් වලට ආර්ට්ස් කරපු කට්ටිය. ඉතින් මම හිතනවා ඒ ලෙවල්ට ආර්ට්ස් කරපු කට්ටිය විතරම වැදගත් වෙයි කියලා. ඔකට දැන් මම මොකද කරන්නේ? මට රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිය ලබා ගන්න බැරිද? මට උපාධියක් ගන්න විදියක් නැද්ද? ඔම හිතේ තින්නකොට ඔබන්න පුළුවන් මේ උපාධි පාඨමාලා දෙකෙන් කැමති එකක් අධ්‍යයනය කරන්න. තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ උපාධි පාඨමාලා ඔබ කරන් යද්දී ඔබට හිතුනොත් මම ලංකාවේ යන්න ඕනේ. මම විදේශ ගත වෙන්න ඕනේ. හැබැයි එහෙම වෙනකොට මට උපාධි පාඨමාලා නවත්තන්න ඕනේ දෙකල හිතෙන බර. හැබැයි එහෙම හිතා ගන්න දෙයක් නැහැ. මේ උපාධි පාඨමාලා දෙකම උනත් ඔබ විදේශ ගත වුණත් ඒ විදේශ රටේ ලංකාවේ එම්බසියට ගිහිල්ලා ඒ රටේ ඉඳන් මේ උපාධි පාඨමාලා කරගෙන යෑමේ හැකියාව සලස්සලා තියෙන අලුතෙන්ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය. ඒකට මේ විදේශ ගත වෙලා අන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වුණා ප්‍රශ්න නැතුව මේ උපාධි පාඨමාලා පටන් ගන්න පුළුවන්. ඒ වගේම මුදල් අපහසුතාව තියෙන කට්ටියට මහපොළ බර්සරි ඒ වගේ හුඟා ක්‍රම තියෙනවා තමන්ගේ ගෙවන්න ඕන මුදල් අවම කරගන්න ෆැසිලිටීස් තියෙනවා. ඒවා අරහත් ඕගොල්ලන්ට ඇප්ලයි කරලා ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම එකතු වෙච්ච දෙයක් තමයි මේ උපාධි පාඨමාලා දෙක. ඉතින් මම හිතනවා මේ උපාධි පාඨමාලාට ආයුධම් කරලා ඔබගේ අනාගත ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් සරල දෙයක් තියෙන්නේ මොකද්ද? එක්කෝ මගේ ලින්ක් එකට ගියා, ඊට පස්සේ එතනට ගිහිල්ලා ඔබගේ account එකක් නැත්නම් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අලුතෙන් account එකක් create කළා. ඒකට හරහා ඔබගොන්න පුළුවන් ආයුධම් කරන්න. මතක ඇතුව ආයුධම් කරද්දී රුපියල් 500ක application fee එකක් ගෙවන්න එනවා. ඒක online ගෙවන්න පුළුවන්. බැරි වෙලාවකත් ඔබට මේකට නිකන් අමාරුයි කියලා හිතන online apply කරන එක අමාරු වගේ හිතනවා. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට යන්න ගිහිල්ලා ඔබට ආයුධම් කරන්න පුළුවන්. ප්‍රධාන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල නාවල තියෙනවා. ඒ වගේ අනිත් හැම දිස්ත්‍රික් එකටම ශාඛා තියෙනවා. ඒ ශාඛාවට ගිහිල්ලා ඔබට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල තුලම එතන ඉඳන්ම ආයුධම් කරන්න පුළුවන්. එහෙමත් පුළුවන් කැමති විදිහට ඔබට හොතෝරලා කැමති විදිහට තෝරගන්න. ඒ වගේම අමතර තොරතුරු ගන්න දැනගන්න ඕන නම් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල දුරකථන යාමතුමක් දෙන්න ටිකක් يعني කිහිප වතාවක් දෙන්න ටිකක් කන්ටැක්ට් කරගෙන අමාරුයි. හැබැයි එහෙම දීලා අමතර තොරතුරු දැනගන්න ඕන නම් ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු. එතකන් සුළු දිනකට සුබ දවසක්.